ලයට ලංකර මොකක්ද මේ අපිට ලංකරපු ගීතය? ඔව් ඇත්තටම මේ මාලික රත්නායක කියන ඔහු ඇත්තටම ආයුර්වේදී මේ මේ රෝහලේ සේවය කරන්නේ. දැන් මට එක පාරක් මේ කතා කරලා කිව්වා මෙහෙම සින්දුවක් තියෙනවා කිව්වහම මේ මං කකෝර දේවන්න බලන්න කියලා. ලයිට ලංකර කියලා තමයි ඒකේ ඒකේ හරි ආසිතන මට තීරුමට මේ ලිව්වේ සංජීවනි සංජීවනි දහනායක සංජීවනි දහනායක ලිව්වේ. ඒකේ කියන්නේ අපි හිතනවා මේ ප්‍රේමය කියන එක මේ විවාහ වීම තුල හරි එකතු වීම තුල හරි ඒක අපිට හිම වෙනවා කියලා. හැබැයි මම හිතනවා කුරුළුක දාලා කවදාකවත් කුරුළුලෙක් කිවිල්ල තියාගෙන එතන ඒක ප්‍රේමයක් නෙමෙයි. අපි නිදහසේ අතහැරලා ආය අපිව හාගෙන එනවා නම් ඒක තමයි හැබැයි ප්‍රේමය කියන්නේ. ඒ වගේ මේ ලයට ලංකර අපි මේ අපිට කියලා මේ බදාගෙන අපි තුරුල් කරගත්තට ඒක ආදරේ නෙමෙයි. එතන එතන අපි මේ හැම වෙලෙම හැම මොහොතෙම ඉන්නේ කොහෙද කියලා හෙව්වට ඒක නෙමෙයි ආදරේ. ඊට වැඩිය පූජනීය උත්තර විතර දෙයක්. අනිත් එක මේ يعني හිර කරගන්න කවදාකවත් ආදරේ ලබන්න බෑ කියන එක තමයි කියන්නේ. අනිත් එක අපි කොච්චර කිව්වත් අපි කිව්වත් අපිට හිමි කරගන්න පුළුවන් දෙයක්ද මේ ප්‍රේමය කියන එක. මේක අතහැරන දෙයක් කවදාම අතහැරන දෙයක්. ලංකරගත්තත් වේදනාවක්. ලංකරගන්නත් ඒක තමයි මගේ උපස්ලූපවන් ගීතේ ගීතයි නේ කියන උගල. ඔබ මට අහිමි කියන බයමනේ කියන්නේ. ඒ බය වෙන්නේ ඒක තමයි ආදරේ වැඩි වෙන තරමට ඒක නැති වීමේ සම්බන්ධතාවයක් වැඩි වෙන්නේ. ඒත් ඇත්තටම ගොඩක් වෙලාට මේ ඊටදී අපි ධර්ම කතා කරන්නේ ධර්මතාවය. ඉතින් ඇත්තටම ඔය දාකරන්නේ දාන්න පුළුවන් ඊට. හොඳ ගීත. ප්‍රේමය කියලා කිව්වට ඒක ඇතුළත තියෙන්නේ මේ අපිට ඒක නොලැබීම අහිම වීමේ තියෙන දුක. මේ හැමදේම අපිට දැන් දරුවෙක් අම්මා කෙනෙක් ඉච්චට දරුවන්ට ආදරෙයි හැමදේම හොයන්නේ මේ මට මේ දරුවෝ නැති වෙනවා. මේ අමාරුවෙන් හදාගත්ත දරුවා දැන් අපේ අම්මා මේ නැති වෙන්න ගිය දරුවෙක් තමයි පුදුම අමාරුවෙන් හදාගෙන ආපු ගමනේ මේ දුක තමයි ඒකේ තණ්හාව. මේ තණ්හාව තුළ තමයි මේ හැමදේම වෙන්නේ. හැබැයි ඉතින් අපි මේ තණ්හාව දුරු කරත් දවසම අපි ජයග්‍රහණේ කරන්නේ පහසු ඇති වෙන්නේ නේ. මේ හොඳයි අපි එහෙමනම් ගීතය හමු මේ මාලක රත්නායක මේ හොඳ ගීත පස්සේ මට තව ගීතයක් කරා කුමාරි රත්නසේකර කියලා. ඒ මේ මොකද ආයුර්වේද හිටිය මේ 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 ඒ කියන්නේ මූලික මේ කියන්නේ හෙටි දීතිය කියන තමයි ගීතයත් රචනා කරේ. දැන් ළඟදී තව ගීතයක් මම ගායනා කරනවා මේ රට ගැන. ඒ කියන්නේ ඒ එකත් හරි ලස්සන. ඒ කියන්නේ මේ 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 මගේ දරුවාට මගේ පුතාට දෙන්න හොඳ රටක්. මේ මේ දැන් තියෙන දේවල් නැතුව එදා තිබ්බ වගේ රටක් දෙන්න කියලා ඉල්ලීමක්. ඒක හරි මට කරන දැන් ඒක ඒක අදට කාලෝචි කාලින උමනා කාලින උමනා කියලා. ඉතින් ඔහු ඇත්තටම මේ මේ ඔහුගේ කිසිම ආධුනික බවක් පේන්නේ නැහැ මේ සංගීතමානයේ සහ සංගීත සංයෝජනයේදී. විශේෂයෙන් මේ ගීතය අහනකොට ඔබ කාටත් තේරෙයි ඔහු ප්‍රවීණම සංගීතවේදියෙක්ගේ තියෙන ලක්ෂණ පෙන්වන කෙනෙක්. අර හොඳ ගීත නිර්මාණ පිළිබඳ උනන්දුවක් තියෙන තරුණයෙක්. මම ඇත්තටම ඔහුගේ මුල්ම ගීතය මම ගායනා කිරීම තුළ සහ ඔහුට ඒ ශ්‍රේෂ්ඨයේ හොඳ නමක් හිමිවීම ගැන මම ගොඩාක් ආඩම්බර වෙන නිහතමානියලා. අපට ලංවුණු ආදරේ නොදැන
ඇට බැරි නිසා හින හින ඒහිනාවෙම හිතට කොඳුරන ආදරය නොතිබුණිද සොදුරිය ලයට නංකර වැලද රිසිලෙස අයිති කරගැනුම නම් ප්‍රේමය අපිත් නැවතුන අපේ ලොව තුල කෙතෙක් නම් හිනැහෙන්න තිබුණිද අයිති කරගැනුම